ඒ රත්‍රිය බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය උඩුවර හතේ කනුව ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවති බෙනපා. එහේතුවෙන් මේවන විට එම මාර්ගය ගමනගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දම ඇති බවයි වාර්තා වන්නේ. බන්ඩාරවෙල ඇටැම්පිටිය මාර්ගය හා දෙමෝදර ස්පරිින් වැලි මාර්ගය විකල්ප මාර්ග ලෙස භාවිතා කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. බන්ඩාරවෙල සිට බදුල්ල නගරේ පිහිටුව ඇති උසස් පල මධ්‍යස්ථාන වෙත සිසුන් තුන්සේක පමණ පරිසක් පැමිණීමට නියමිත බවද වාර්තා වනවා. උසස් පල විභාගේ සඳහා පෙනි සිටින දරුවන්ගේ ගමනගමනේ පිරිබඳව විශේෂ අවධනයක් යොමු කරන ලෙසද. අපිද කළමන කරන මධ්‍යස්ථානයේ දෙමාපියන්ට දන්වා සිටිනවා. ඇදහල අදික වර්ෂාවත් සමඟ පොළොන්නරුව පාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම සීග්‍රන් ියහල ගොස්ති බෙනපා. ඒහේතුවෙන් මේ වන විට එඒහි වාන්දරට සියල්ලම විෘර්ත කරඇති බයි වාරිමාර්ග දෙපර්මන්තු පවස්ථ පවතින අධික වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශයේ සහ කළුගඟ ජලාශයේ වාන්දරටු විවෘත කිරීමත් සමඟ, අබන්ගගේ ජලමට්ටම ඉහළගොස්ති බෙනපා. මෙවැනි විට අබන්ගඟ හරස්කරමින් ඉදිකර ඇති අංගම් මැඩිල්ල අමනේ ජලය සම්පූර්ණයෙන්ම මහවලිගඟට මුදහරමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ හතුවෙන් මහවැලකගේ ජලමටමඉහළයාමත් සමඟ පොළන්නරුව මඩකලපුුව ප්‍රධානමාර්ගේ ගල්ලඇල් සහ මනම්පිටිය ප්‍රදේශ, ජලයෙන් යටවෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කලා. මේ වන විට ගල්ලඇල්ලපාල මසලමාර්ගේ අඩියක් පමණ ජලෙන් යටවීතිබෙනවා. පවතින අවධනම් තත්වේ සැකිල්ලට ගණමින් එමමාර්ගේ රථවාහන ගමනා ගමනය සීමකර ඇති බවයි වාර්තා වන්නේ. හමිලියා ඔයේ දක්ුණ ඉවුර කැඩියයාමෙන් පල්ලිය ගොඩල්ල සුගා විල සෝමාාවති මාර්ගය, පඹුරන මහපාලම අසලින් සම්පූර්ණයෙන්ම ජලෙන්යට වීතිබෙනවා. හතුවෙන් ගම්මාන හතරක ජනතාව පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේවන විට කෞඩුල්ල ජලාශේද වාන්දොරුට දොලහම විවෘත කරතිබෙනවා. එහේතුවෙන් මින්න්නේේරිය ගොවිජනපදේ කුඹරු අක්කර දහසක් පමණ ජලෙන් යටවෙමින් පවතින බව වාර්තා වනවා. මඩ කලපුූ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේවල විට අවතැ වූ ජනතාව සහන කඳවුරුවල රඳවා ඇති බව වාර්තා වනවා. මේ අතර පපතින අධික වර්ෂාවත් සමඟ මැනිික්කගේ ජලමට්ටමද විශාල ලෙස ඉහලයමින් පවතිනවා. සෙල්ල කතරගම පූජාභූමියද ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. මෙහේතුවෙන් වදනාකරුවන්ට ඉතා විමසිල්ලෙන් පසුර්න ලෙසටයි වාරි මාර්ග දෙපාර්තිමේන්තුව තැනම් දී ඇත්තේ. රාීලෝ සිදුවන් උනුසුපුවව තැනණඩ සිත නි ියෝුබ චනල්ල එක අදම සබස්රයිප කරන්න.